නමුත් ඇත්තටම මම කියන්න සතුටු වෙනවා අපි රජයක් විදියට ඒ යහපාලන කාලය තුල ලබා දුන්න ගිලන් රත් සේවාව. ඒ ගිලන් රත් සේවාවත් එක්ක ඒ වගේම අපි ලබා දුන්න මං හිතන්නේ ඒ කාල වකවානුව තුල පර්යන්ත රෝහල් වලට පවා ලබා දුන්න ඒ පහසුකම් විශේෂයෙන්ම දැඩි සත්කාරයකගේ මූලික ප්‍රතිකාරයකගේ ඒක නිසා තමයි අද මේ වෙනකොට වැලිකන්ද වගේ ප්‍රදේශවලත් අංග සම්පූර්ණ රෝහල් බවට පත් වෙලා තියෙන්නේ. ඒක නිසා අද සෞඛ්‍ය ඒ සියලු පහසුකම් ජනතාවට ලබා දෙන්න ඒ කාලවකවානුවේදී අපේ රජයක් විදියට ගත්ත තීන්දුව తీරන අපි ඉලක්ක කරගෙන ඒ සම්පූර්ණල් තියෙනවා. ඒ වගේ විශේෂයෙන් කියන්න ඕනේ අද අපිට සතුටු වෙන්න පුළුවන් යුද හමුදාවේ නිලධාරීන් මේ සෞඛ්‍ය අංශය පිළිබඳ දැනුවත් වෙලා හොඳ නිපුණත්වයක් එක්ක හොඳ පුහුණුවක් ලැබලා තියෙනවා. එතකොට මේ පරමාණු විකිරණශීලී බලගණය හොඳ පුහුණුවක් දුන්නා පහුගිය අපේ රජයේ කාලයේදී විදේශගත පුහුණුවීම් ලබා දුන්නා. ඒ නිසා තමයි අද ඔවුන් ඒ සූදානමත් එක්ක මේ රෝගීන්ව නිසි ආකාරයට රෝහල් කරා ගෙනල්ලා ඒ ප්‍රතිකාර සඳහා මේ හමුදාවට ඒ අවස්ථාව සැලසිලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් මේ අවස්ථාවේ මම මතක් කරන්න ඕනේ අපේ සෞඛ්‍ය අංශයේ වගේම අනිකුත් සියලුම දෙනාගේ ආරක්ෂාව අපි සහතික කරන්න ඕනේ. අද මට හිතෙනවා අපි පළවෙනි මාසය තුල බොහොම හොඳ විදියට මේක අපි පරිස්සම් වුණා. අද මේ වෙනකොට මමනේ අපි නියෝජනය කරන ග්‍රාමීය ප්‍රදේශවලටත් මේ වෙනකොට රෝගය පැතිරිලා තියෙනවා. ඉතින්දි විනයක් එක්ක අනේකේ දැනුවත් කිරීම අඩුවීමක්ද කියලා මට හිතෙනවා. මොකද මහ ජනතාව ඇත්තටම ලොක්ඩවුන් කරලා කියන එකේදී නීති විතරක් සම්පාදනය කළා මදි. ජනතාව දැනුවත් කරන්න ඕනේ මේකේ බැරෑරුම්කම. ඇත්තටම මයිතන්නේ අපි ඇමරිකා එක්සත් ජනපදයේ හැම දකින විදියට ඒ මරණ සංඛ්‍යාව දැක්කහම ඒ මිනි ගොඩවල් ගැහිලා තියෙන ආකාරය දැක්කහම මයිතන්නේ ඒක ලොකු භයානක තත්ත්වයක්. ඉතින් අපි ප්‍රාර්ථනා කරන කවදාකවත් ලංකාවට එවැනි තත්ත්වයක් නොවෙන්න කියන එක. ඒ නිසා මේකේ බැරෑරුම්කමත් එක්ක ජනතාවට නිසි අවබෝධයක් ලබා දීම